අද දින අපි ඉදිරි පලත්පාල මැතිවරණය සම්බන්ධයෙන් ඉතා ශක්තිමත්ත මුහුණ දෙන්න හොඳ ශක්තිමත් වැඩපිළිවෙලක් එක්ක කලින් දිනේ රැස්වීමම ඉදිරියටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙනුත් සියලු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මං හිතන්නේ පක්ෂයක් හැටියට ඉතාම ශක්තිමත්ව දැන් ඉදිරියට කටයුතු කරනවා කියන එක කියන්න පුළුවන්. බොහොම සන්තෝෂයි. මගේ උපදෙස් ලැබුණේ මහින්ද මහත්තයාගෙන්. සියලුම කටයුතු, ඒ කියන්නේ රැස්වීම පැවැත්වීම, ඒ වගේම ගෙන්ගෙට යාම, ඒ අගේ සියලුම කාරණා, මේම පළාත්පාලන මැතිවරණයට අදාළ සියලුම කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ගොඩක් හොඳ තීන්දුව తీරන රැසක් ගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැවැන්ත රැස්වීම, එතකොට කවද්ද, කොහෙද? දැවැන්ත රැස්වීම මං හිතන්නේ අපි දැන් තියෙන තත්ත්ව හැටියට මං හිතන්නේ මේ තියෙන විදිහට අප්‍රේල් 25 වෙනිදාත් ඡන්දය පැවැත්වෙයිද කියන එක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. ඒක නිසා දැවැන්ත රැස්වීම නිසි පරිදි දිනය යෙදව ගත්තට පස්සේ කරනවා කියලා තමයි තීරණය කරේ. එතකල් මං හිතන්නේ අපි මේ වෙන විට මැයි දින ඉතා ඉහළින් පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කරමු. පක්ෂයේ ඇරගිය කට්ටිය දැන් අලුතෙන් සංධානගත වෙච්ච කට්ටිය ගැන එතුමා සාකච්ඡා කරාද ඇත්තටම? නෑ නෑ, ඔවුන් ගැන අපිට සාකච්ඡා කළා අපේ වේලාව නාස්ති කරගන්නවත් අවශ්‍ය වුණේ නෑ. ඒ කියන්නේ ප්‍රබලයෝ ටිකක් ගියානේ හෙලිකොප්ටරයක් අදාගෙන, ඒගොල්ලන්ගෙන එහෙම මොකුත් නැද්ද? ප්‍රබලයෝ කවුරුත් ගියේ නෑ. ඒ කියන්නේ අපි පක්ෂයේ මං හිතන්නේ ඔවුන්ගේ යාමත් සමග පක්ෂේ වඩා ශක්තිමත් වුණා. මොකද අර පක්ෂය ඇතුලේ හිටපු කුමන්ත්‍රණකාරීන් සෑහෙන පිරිසක් පක්ෂයෙන් ඉවත් වීම මත. දැන් අලුතෙන් සභාපතිවරයෙක් පත් කරගමු කියලා මහින්ද මහත්තය යෝජනා කරේ නැද්ද පක්ෂයට? නෑ, ඒක ඉදිරි කාලෙදී ඔබලාට දකින්න පුළුවන් වෙයි. ඔබගේ කවුරු වගේද? ඒකත් ඉදිරි කාලෙදී දකින්න පුළුවන් වෙයි. ගල්ලින්නේ පැය පත් කරගන්න නෑ එහෙමනේ. ලිපිය අම්බුන් නෑ කියලා කියනවනේ එතුමා. එතුමා අන්න අහන්න කියන්නේ ලිපිය නෑ කියලා. මොකද්ද මේ ලිපිය? ඔබලාට ඉදිරි කාලයේදී ඒ සියලු කටයුතු සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. දැන් අද මේ එතකොට IMF එක ගැන මොකද මහින්ද මහත්තයාගේ මතය? ලෝන් එක හම්බුණා මොකද? නෑ, IMF ගැන අපි මෙතන නම් සාකච්ඡා කරේ නෑ. ඉතින් IMF අපි මේ ලංකාව 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුද්‍රාලය මුදලේ සහයෝගය ලබාගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා මේ වතාවේදීවත් රටක් හැටියට අපිට මේ තියෙන මේ කුහකකම් නතර කරලා දාලා මේ රට විනාශ කරන කටයුතු වලින් මිදිලා මේ වර්ධන තර්ජන උද්ඝෝෂණ වලින් රට කඩාවැටෙන එක නවත්තලා රටක් හැටියට එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න මේ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙයි කියන බලවත් විශ්වාසය තියෙනවා. රාජපක්ෂවරු ඔක්කොම ආවද සාකච්ඡාවට? ඇයි, මම එහෙම ගණන් හැදුවේ නැහැ. මං හිතන්නේ සියලුම රාජපක්ෂවරු පැමිණ සිටියා. ආවනේ. කොහොමද බැසිල් රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවේ ඇක්ටිව් හිටියද නැත්නම් ඊට මොකද වුනේ තත්ත්වය? නෑ, එතුමා තමයි මේ පක්ෂයේ ලොකු කාර්යභාරයක් කරන්නේ. ඒ තමයි සංවිධායකද කවුද? එතුමා මේ අපේ පක්ෂ නිර්මාතෘවරයා හැටියට කටයුතු කරනවා. එතුමා දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න හින්දා මේ අපි අහන්නේ මොකද එතුමා පොඩ්ඩක්? නෑ නෑ, එතුමා කිසිම පැත්තකට වීමක් නෑ. ඉතාම සක්‍රීයව සියලු කටයුතු කරනවා. හරි.